මේදවස්වල සෝෂල් මීඩියා රහා ඉතාමත්ම වේගයෙන් ව්‍යාප්ත වෙන වීඩියෝවත් තිබෙනවා. මේ වීඩියෝවේ ඉන්න කෙල්ල බීදි බල්ලෙක්ව අතහැරලා පොෂ් බල්ලෙක්ව තමන්ගේ අතට ගන්නවා. ඉතින් මේ සිදුවීම ලංකාවේ ඉන්න මාචාර්යවරු ආචාර්යවරු පණ්ඩිතයින් සෝෂල් මීඩියා කාබාසිනීන් බෞෂ්ඨතයින් තමන්ගේ ජීවිතයට කිසිම වැරැද්දක් නොකරපු අය විවේචනයට ලක් කරනවා මේ කෙල්ලරි වැරදි කියලා. මම ඒ කෙල්ලව සුද්ධ කරන්න යන්නේ ඇය එක පැත්තකින් වැරදි. ඒත් අපිට මේ සිදුවීමේ පැති කීපයක් තියෙනවා හිතන්න. මන් ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ මේ සිදුවීමට මූණ දුන්නු කෙනා නම් ඔබ ඉන්නේ ඒ තැන නම් ඔබ ගන්න පියවර මොකක් වෙයිද? අපේ ජීවිතයේ සමහර තැන් තියෙනවා අපිට සමහරක් වෙලාවට වැරදි දේවල් එකපාරම කරන්න සිද්ධ වෙන. ඒක හාම්බෙන් වගේ වෙන දෙයක්. ඔබත් ඒ වගේ සිදුවීම් වලට මූණ දීලා ඇති අනිවාර්යෙන්. ඔබ කොයිතරම් පිරිසිදු නියතමානී ගෞරවපූර්වක ආචාරශීලී කෙනෙක් වුණත් ජීවිතයේ සමහර සිදුවීම් තියෙනවා, සමහර තැන් තියෙනවා එකපාරටම අර වැරදි ඇගීම් අපේ හිතට එන. එකපාරටම වැරදි දේවල් කිරීමට අපිව පොළඹවන ඒ වගේ තැන් තියෙනවා. ඒකත් හරියට මේ දෛවය විසින් අපිව මොකක් හරි මඩගොඩකට විසි කරලා දානවා වගේ වැඩක්. හැබැයි ඒ වගේ තැන් තියෙනවා ඔබට අත්දැකීම් අනිවාර්යෙන්ම ඇති. අපිට මේ සිදුවීමත් ඒ වගේ හිතන්න බැරි හැයි. ඇයි අපිට හිතන්න බැරි මේ කෙල්ලට ඒ වගේ ඇගීමක් එකපාරටම එන්නේ නැති කියලා? සමහරක් කාලවලට ඒ කෙල්ල අර බූල් බල්ලෙක්ට ආශාවෙන් හිටිය කෙල්ලෙක් වෙන්න පුළුවන්. ඒ කෙල්ල සමහරක් කාලවලට තමන්ගේ පෙන්වතාට කියලා ඇති මගේ වෙඩින් එකට මට මේ වගේ තෑග්ගක් දෙන්න කියලා. එහෙම වෙන්න පුළුවන්. ඔබ හිතන්නකෝ, ඔබ හිතලා බලන්නකෝ. එතකොට තමන්ගේ විවාහ දවසේදී අර යහළුවෝ ටික එක්කව් වෙලා අර වගේ වීදි බල්ලෙක්ව අරන් ආවම ඒ කෙල්ලට පොඩි ෂොක් එකක් එන්න පුළුවන්. එන්න පුළුවන් නේ, බැරි කමක් නැහැනේ. එන්න පුළුවන්. ඒ ෂොක් එකත් එක්කලා අර පොෂ් බල්ල වරන් ආවම ඒ ඇගීම් සේරම විසි වෙලා ගිහිල්ලා යාට ඒ බල්ලව වඩා ගන්න හිතෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අපිට මේ සිදුවීම පැති කීපයකින්ම බලන්න පුළුවන් ආකාරයන් තියෙනවා. මම නම් කියන්නේ කෙල්ලට වැඩිය මේකේ වැරද්ද තියෙන්නේ එතන ඒ වටේ හිටපු වෙවුන්ගේ. මම මේ දේ අනිවාර්යෙන්ම කියන්න ඕනේ, ලංකාවේ විවාහ මංගල්‍ය උත්සව මේ වෙද්දී අරිම කාලකන්ණි විදියට වෙනස් වෙමින් පවතිනවා. ඉස්සර අපේ විවාහ උත්සවවල තිබ්බා චාරයක්, සදාචාරාත්මක බවක්, සුන්දර බවක් තිබ්බා. දැන් ඉන්න මිනිස්සු යම් යම් දේවල් ඒකට ඔබ්බවලා ඒක විනාශ කරලා දානවා. දැන් මේ ළඟකදී දාන් විවාහ උත්සවවලට අර මනමාලයාගේ හරි මනමාලයාගේ මනමාලියගේ හරි යාළුවෝ හරි කාලකන්ණි වැඩක් කරනවා එවුන්ට රැක්කිරීම. ඒ රැක්කිරීම කියන සංකල්පය, රැක්කිරීම කියන සංස්කෘතියත් ඒ කසට ඔබලා දැන්. හැම විවාහ මංගල්‍ය උත්සවයකම මං කියන්නේ හැම කියලා කියන්නේ හැම මෝඩයෙක්ම ඉන්න, හැම මෝඩයෙක්ම මනමාලයෙක් විදියට ඉන්න, හැම මෝඩියක්ම මනමාලියක් විදියට ඉන්න විවාහ මංගල උත්සවවල ඕගොල්ලෝ ඕක දකින්නේ දකින්නවා අනිවාර්යෙන්ම. ඔබේ ජීවිතයේ සුන්දරම දවස ඔබ ඔබේ යහළුවන්ට විනාශ කරන්න ඉඩ දෙනවා නම්, ඔබේ වටේ ඉන්නවුන්ට විනාශ කරන්න ඉඩ දෙනවා නම්, ඔබ ඔබෙන්ම ප්‍රශ්නයක් අහන්න. ඒ වගේ දවසක් සමරණ එකේ ඇති තීරුම මොකද්ද? ඔබට කොන්දක් පණ තියෙනවද? කෙලින් කතා කරලා කියන්න, ඔබ මේ දේ කරන්න එපා, මෙතනට මගේ අම්මලා එනවා, නෑදෑය වෙනවා, ඔබ මේ වගේ දෙයක් කරොත් අපිට මේ වගේ අපකීර්තියක් වෙනවා, ඒ නිසා ඔය වගේ දේවල් කරන්න එපා කියලා කොන්ද පණ තියෙනවා නම් කටහැරලා කියන්න, ඒ වගේ දේවල් නවත්ත ගන්න පුළුවන්. එහෙම නැතුනොත් වෙන්නේ ඔය වගේ විනාශවල තමයි. ඒකින්දා ඔබ කාගේ හරි විවාහ මංගල්‍යයකට යනවා නම් ඔබේ මිතුරෙක්ගේ හරි ඉතන්න දේවල් ගොඩක් තියෙනවා. ඔහුගේ නම්බුව ගැන ඉතන්න, එතනට එන මිනිස්සු ගැන ඉතන්න,
ඔවුන්ට ඔබ මොකක් හරි අමන දෙයක් කරොත් ඔබ මොකක් හරි විකාරයක් කළොත් ඔවුන්ට සිදුවන අපකීර්තිය ගැන හිතන්න මේ දේවල් ගැන හිතන්න අනිවාර්යයෙන්ම රැක් කියන සංස්කෘතිය අපේ ලංකාවේ විවාහ මංගල උත්සව වලට අදාළ එකක් නෙමෙයි ඊට වැඩිය සුන්දරයි අර සර්ප්‍රයිස් ඩාන්ස් කියලා කරන්නේ අන්න ඒ වගේ දේවල් ඒ වගේ සුන්දර දේවල් විවාහයට එකතු කරගන්න ඔය වගේ විකාර අමන තුච්ච දේවල් විවාහ චාරිත්‍ර වලින් ඈත් කරන්න ඒවා චාරිත්‍රන් නෙමෙයිනේ ආ ඒවා විවාහ වලට තිබිය යුතු දේවල් නෙමෙයි ඔබ ඒ වගේ මෝඩ මොළයක් තියෙන යහළුවෙක් නම් කරුණාකර විවාහ මංගල්‍ය වලට යන්න එපා ඔබ විවාහ මංගල්‍යයකට යන්නේ තමන්ගේ යාළුවට රැග් එකක් දෙන්න නම් තමන්ගේ යෙහෙළියට රැග් එකක් දෙන්න නම් ඔබ ගිල්ල ඔබේ මොළය පරීක්ෂා කරගන්න හිතන්න මේ ඔබ නිසා ඔවුන්ට අපකීර්තියක් වුණොත් ඔවුන්ගේ ජීවිතෙම විනාශ වෙනවා නේද කියලා දැන් බලන්න අර සිදුවීම නිසා ඒ යුවලට කොයිතරම් අපකීර්තියක්ද කොයිතරම් අවනම්බුවක්ද ඔවුන්ගේ ජීවිත මොනතරම් වෙනස් වෙයිද මිනිස්සු කොච්චර ඔවුන්ට ශාප කරාද ඔය සිදුවීමින්ද නේ ඒ නිසා මේ කියපු දේවල් ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඔබේ ජීවිතය තියෙන විශේෂ අවස්ථාවන් අමනයෙන් නින්දා මෝඩයෙන් නින්දා තුච්ච යාළුවන් නින්දා විනාශ කරගන්න එපා ඔබට හිතනවා නම් ඔබේ යාළුවෝන් ඔබේ විවාහයට ඇවිල්ලා මේ වගේ අමන වැඩක් කරයි කියලා කරුණාකර ඔවුන්ව එතනින්ම කපලා දාන්න ඔවුන්ට එන්න දෙන්න එපා ඔබ කොන්ද පණ ඇතිව ඇසුරුනොත් ඔබේ අනාගතයට වෙන්න තියෙන අපකීර්තිය ඔබටම වළක්වා ගන්න පුළුවන් ඒ නිසා මේ ගැන අනිවාර්යෙන් හිතන්න